ගේ ජාතික විදායක සභාව නියෝජනය කරන අපේ ලාල්කාන්ත සහෝදරයාගෙනු නරින්ද ජයතිස් සහෝදරයාගෙනු ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි හැටියට කටයුතු කරන අරුණ ජයසේකර එතුමාගෙනු ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ නීතිජ සංගමයේ හිටපු සභාපතිවරයාට කටයුතු කරපු හරේන්ද්‍ර තුලවිල මැතිතුමා එතුම ඇතුළු නීතිජ්ජුරු ගණනාවක් ඉන්නෝ ඒ සියලු දෙනාගෙනු ඒ වගේම ජාතික ජනපද වේගී ජාතික විදායක සභාව අපේ නියෝජනය කරනවා අධි නීතිජ්ජ ලාල් විජයනායක සහෝදරය ඒ සහෝදරයාගෙනු ඒ වගේ වේදිකාවේ සහෝදරයන් සහෝදරවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ සියලු දෙනාගෙනු සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාගුණත් අවසරයි. මේ ලොහාන් රත්වත් ඉන්නවද? නෑ නෑ වෙන කිසි දෙයකට නෙවෙයි අවසර ගන්න එපේ. නෑ නේද? ආ? මම දැක්ක එනවා කියලා කියලා තිබ්බා. ඇවිල්ලා නැද්ද තාම? හොඳයි 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 හොඳයි. ඉතින් අපි තමුන්නාන්සල හම්බෙන්න එනකොට අද ප්‍රධාන ප්‍රවෘත්ති දෙකක් පළ වුණා. එකක් තමයි මැතිවරණ කොමිසම් සභාව විසින් මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා ජනාධිපතිවරණයේ ඉදිරි දිනවකවානු පිළිබඳව ප්‍රකාශයට පත් කරා. ඔවුන් ප්‍රකාශයට පත් කරා මේ මාසේ අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පිළිබඳව දැන්වීම් ප්‍රකාශ කරනවා කියලා. දැන් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවනවා කියලා ප්‍රකාශ කරනවා කියලා. ඒ අනුව දින 16ක් 21ක් අතර නාම යෝජනා කැඳවනවා ප්‍රකාශයට පත් කරපු දිනේ සිට. ඊට පස්සේ නාම යෝජනා ගත්ත දවසේ සිට සති 4ක් සති 6ක් ඇතුළත කාලයක ඡන්දේ තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා පෞද්ගලික අංශයේ වැඩ කරන අයට පහසු දිනයක් වෙන්න ඕනා කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ රටේ නේද පාසල් පැවැත්වෙන දිනවල ඡන්දේ තියන්නේ ටිකක් අඩුයි. ඒකත් අපිට හිතන්න පුළුවන්. ඒ වගේම එතුම අමතර වශයෙන් කිව්වා නාම යෝජනා බාර ගන්න රාහු කාලය ටිකක් බලනවා කියන කමක් නැහැ. දී යනුව මේ ඔක්කොම ටික එකතු කරලා බලපුවාම අපිට දැනෙන්නේ සැප්තැම්බර් 28 බොහෝ දුරට ඡන්දි. සැප්තැම්බර් 28. එනිසා තව කෙටි කාලයයි තියෙන්නේ. දැන් අපි තමුන්නාන්සල හම්බ වෙන්න ආවේ මේ ලැබෙන ජනාධිපති වර්ණයේදී මොන වගේ තීන්දුවක් ගත යුතුද කියන කරුණ ගැන කතා බහ කරගන්න. දැන් අපි විවිධ ආකාරයෙන් මේ රටේ ජනතාවත් එක්ක කතා කරලා තියෙනවා. මේ ඡන්දය අපේ රටේ තීරණාත්මක ඡන්දයක්. මේ ඡන්දය අපේ රට පරිවර්තනය කරන ඡන්දයක් බවට පත් කරගත හැකියි කිය. ඒක වැදගත්. ඒ නිසා ඒ ප්‍රවෘත්තිය වැදගත්. ඊළඟට තව මොහොතකට පස්සෙන් තව ප්‍රවෘත්තියක් ආවා. බන්දුනගල වර්ධන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා කැබිනට් මණ්ඩලය අනුමත කරාලු මේ විවස්ථාවේ ගැටලුවක් තියෙනවා 5ද 6ද කියලා තක්කෙටම 6යි කියන්න විවස්ථා සංශෝධනයක් ගේන්න තීන්දුවක් ගත්තා. දැන් අපේ රටේ කැබිනට් මණ්ඩල නෙවෙයි ආණ්ඩු ක්‍රම විවස්ථාව අර්ථ නිරූපණය කරන්න. අතර මතකතිය. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ මුළු බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 125 වෙනි වගන්තිය අනුව. ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය. කවරු හෝ කෙනෙකුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙගිඩියාවක් සැකයක් තිබෙනවා නම් ඒ සැකේ දුරු කරන්න කවුද? ශ්‍රේෂ්ඨාධිකරණය. එහෙම නැත්නම් සමහර අයට මේ වගන්තියෙන් කියවෙන්නේ මේකයි කියලා එක එක වැඩ කරන්න පුළුවන් රනිල් වගේ අයට. එනිසාම තමයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මොනතරම් දුබලකම්
අපි එකඟ නොවන තැන් තිබුණත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ පරිපූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ නිසා ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ මුළු බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය මොකද වෙලා තියෙන්නේ? මේ 5ද 6ද කියන ප්‍රශ්නය අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණ විමසලා තියෙනවා. එක වෙලාවකදී 2018 ජනවාරි මාසයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරයාට තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණෙන් යම් මතයක් ව්‍යවස්ථාවේ යම් ගැටලුවක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණ අදහස විමසීමේ බලය තියෙනවා. ඒ බලය පාවිච්චි කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇහුවා 5ද 6ද කියලා. ඒ වෙලාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කරා 5යි. ඊළඟ නැවත ජනාධිපති ඡන්ද ප්‍රකාශයට පත් කළ තිනු 2019 නැවත අධිකරණයට ගිහිලා කෙනෙක් ඇහුවා මේ ජනාධිපතිවරණ මේ විදිහට පවත්වන එක වැරදි, මේ වර්තමාන ජනාධිපතිවරට අවුරුදු 6ක් තියෙනවා, ඒ නිසා මේ ජනාධිපතිවරණ අත්තිට වන නියෝගයක් දෙන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ කිව්වා නෑ 6යි නෙවෙයි 5යි. මේ ළඟදී එහෙම තියද්දි රනිල් වික්‍රමසිංහ අර ලේනෙක් ඇරියා නේද, ලේන කියලා මහත්තයෙක් ඇරියා 6ද 5ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ මොකද කිව්වේ? 6ද 5ද කියලා අහන්න දෙයක් නෑ නේද, මේක 5යි. ඒ නිසා මේ වගේ බොරු නඩු අරගෙන එන්න එපා කියලා ලක්ෂක දඩේකුත් ගැහුවා. ඊට පස්සේ පහුගියද ආයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මේ 19 වෙනි සංශෝධනයේ සම්මත වෙලා තියෙන ආකාරය වැරදි කියන්නේ. 19 සම්මත වෙලා තියෙන ආකාරය වැරදි. 19 සම්මත උනේ 2015. හරිද වැරදිද කියලා අහන්නේ 2024. ශ්‍රේෂ්ඨාධිකරණ එක ප්‍රශ්නයක් ඇහුවා ඒ නඩුවගෙන අපු නීතිඥ මහත්තයා. 2019 ජනාධිපති ඡන්දෙ තිබේ 19 යටතේද කියලා. එතුමා කියනවා 18 යටතේ කියලා. හරිද? ඒකවත් දන්නේ නැතුව නඩු ගේන්නපා කියලා ලක්ෂ 5ක දඩයක් ගෙවුවා. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නේද, මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ තව කවුරු හරි යවයි කියලා යවුව සුවර් ලක්ෂ 10යි. හරිද? දැන් මේ මොකද කරන්න හදන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ පටලව විවස්ථාවේ ගැට හොය මේ ජනාධිපති ඡන්දේ කල් දාන්න පුළුවන්ද කියලා රනිල් වික්‍රමසිංහ ට්‍රයි කරනවා. ඊළඟ තමයි අද ප්‍රවෘත්ති මොකද්ද? නෑ මේ 5ද 6ද කියලා ආයෙ ගැටලුවක් තියෙනවා රනිල්ට. අපිට නම් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයටත් නෑ. ජනතාවටත් නෑ. 5න් ජනාධිපති ඡන්දය තියලක් තියෙනවා. හරිද? ශ්‍රේෂ්ඨාධිකරණය තුන් පාරක් කියලා තියෙනවා. ඒත් රනිල් කියනවා මේ ව්‍යවස්ථාවේ 5යි 6යි කියලා තැන් දෙක තියෙනවා. ඒ නිසා 6 තියෙන තැන 5 කරන්න ඕනද කියලා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න කියනවා. සාමාන්‍යයෙන් ඔය 6 තියෙන්නේ 83 වෙනි වගන්තියේ ආ වගන්ති. ඇත්තටම මේක සංශෝධනය කරන්න ජනමත විචාරණයක් වුණා. 19 වෙනි සංශෝධනය හදපු නීතිඥ කණ්ඩායම් කල්පනා කරේ මොකද්ද? ජනමත විචාරණයකට තුඩු දෙන්නේ නැතුව 19 සම්මත කරන තමයි එදා අපේක්ෂාව තිබුණේ. ඒ නිසා 83 වෙනි වගන්තියට අත තිබෙන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා 83 වෙනි වගන්තිය සංශෝධනය කරන්න. ඒ කියන්නේ මොකද්ද? ජනමත විචාරණයකට. දැන් ජනාධිපති ඡන්දේ. ඒ අස්සේ ජනමත විචාරණයකට. හැබැයි ඔකට මොකද වෙන්නේ? අද කැබිනට් මණ්ඩලය සම්මත කරා. හරි. ඊළඟ මේක ගැසට් කරන්න ඕන. ගැසට් කරලා ගැසට් එකේ සතියක් තියන්න ඕන. ඊළඟ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ සති දෙකක් තියන්න ඕන. කාට හරි ප්‍රවේශයකට අධිකරණයට යන්න. අධිකරණයට ගියාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට සති 3ක් දෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරාට පස්සේ ආයෙ පාර්ලිමේන්තුවට එන්න ඕන. පාර්ලිමේන්තුවෙන් 3-2 අනුමත වුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනමත විචාරණයක් ඕන කියලා තියෙන නිසා රනිල් වික්‍රමසිංහට එතෙන් සිට මාසයක් ඇතුළත
ජනමත විචාරණය කැඳවන්න කියලා නියෝගයක් දෙනවා මැතිවරණ කොමිසමට. එතකොට රනිල් ගෙදර. හරිද? මේනි දැන් මේ රනිල් දන්නවා හරිද? ටක්කෙටම ගෙදර යන බව. ඒ වගේම රනිල් දන්නවා ටක්කෙටම පහත් බව. දැනගෙන මොකද කරන්නේ? රට ඇතුලේ ව්‍යාකූලත්වයක් හදන්න හදනවා. රට ඇතුලේ දෙගිඩියාවක් හදන්න හදනවා. සැකයක් හදන්න හදනවා. ඇයි? අද දෙගිඩියාවෙන් ඉන්න කවුද? රනිල් වික්‍රමසිංහ. සැකයෙන් ඉන්න කවුද? රනිල් වික්‍රමසිංහ. ව්‍යාකූලත්වයෙන් ඉන්න කවුද? රනිල් වික්‍රමසිංහ. එයා හදනවා. එයා ඉන්න පටලැවිල්ල, එයා ඉන්න දෙගිඩියාවට රටපත් කරන්න. මොකක්ද එයාගේ දෙගිඩියාව? දැන් පහුගිය 14 වෙනිදා ආව නේද නුවරට? හරි, මම අහන්න. රනිල් වික්‍රමසිංහ දෙගිඩියාව 1. රනිල්ගේ ඡන්ද ලකුණ මොකද්ද කියන්න කියන්න. මොකද්ද? අලියද, පොහට්ටුවද කියන්න පුළුවන්. අලියද, පොහට්ටුවද, පූට්ටුවද? ඉතින් දැන් දෙගිඩියාවනේ රනිල් වික්‍රමසිංහ කොච්චර අසරණ වෙලාද කියනවනම්, අද මැතිවරණ කොමිසමට බලය ආවා. අද සිට ජනාධිපත්‍යන් දෙසඳා වැඩ කටයුතු කරන්න. හැබැයි රනිල්ට ලකුණක් නැහැ. 2. තරඟ වදින පක්ෂය මොකද්ද? මොකද්ද? දැන් බලන්න, පහුගිය 14 වෙනිදා වේදිකාව බලන්න. දැන් 19 වෙනිදා 2019 වේදිකාව බැලුවොත් හරි පැහැදිලි. රනිල් ඉන්නවා, සජිත් ඉන්නවා නේද, කිරියල්ල ඉන්නවා නේද, තිස්සත්නායක බාගෙට හිටියා ඒ කාලේ. හරියටම හිටියෙත් නෑ හොඳයි. හරි, එතකොට මෙතන තියන්න ඇති රනිල්ගේ වේදිකාව. ඒක හරි පැහැදිලි. කොළපාටින් සරසලා කොළපාට ටීම් එක ඉන්න වේදිකාව. ඒක අලියා. ඊළඟ 19 වේදිකාවේ ඊළඟ රැස්වීමක් තියන්න ඇති මෙතන. ඒ වේදිකාව හිටියේ කවුද? මහින්ද හිටියා, ගෝඨාභය හිටියා, මහින්දානන්ද හිටියා, රත්වත්ත හිටියා නේද, කෙහෙලිය හිටියා, ටක්කෙටම පොහට්ටුව. දැන් 14 වෙනිදා රැස්වීම තිබ්බා. ඒකේ කවුද ඉන්නේ? රනිල් ඉන්නවා, අලියා. එතන කාට හිතන්න, කාට හරි හිතන්න පුළුවන් මේක අලියා කියලා. අනිත් පැත්ත බලනකොට අය මහින්දානන්දත් ඉන්නවා. එතන හිතනවා පොහට්ටුව. අය අනිත් පැත්ත බලනකොට සාගල ඉන්නවා. එතකොට හිතනවා අලියා. අය අනිත් පැත්ත බලනකොට හිතන මොකද්ද? රත්වත්ති. ඊට පස්සේ කවුද හිටියේ? අමුණුගමල නේද? මේ ඔක්කොම හිටියේ. මොකද වෙලා තියෙන්නේ? අඩුම තරමේ පක්ෂේ මොකද්ද, පාට මොකද්ද, ලකුණ මොකද්ද කියන එකවත් නෙවෙයි. රැස්වීමද කිව්වද තරඟ වදිනවා කියලා. තාම තරඟ වදිනවත් කියලා නේ. හරිද? මේ මෑතකදී ඔය ඒක කැබිනට් අමාත්‍යවරේ රනිල් වෙනුවෙන් පෙනී හිටින ඒ කැබිනට් අමාත්‍යවරයා කියලා මේ රාජ්‍ය අමාත්‍යවරු දෙගිඩියාවෙන් ඉන්නවා. ඔබතුමා ඉල්ලනවද නැද්ද කියලා දන්නේ නැතුව එනිසේ ඒගොල්ලන්ගේ සැකයම අගහරින්න රාජ්‍ය අමාත්‍යවරුත් එක්ක සාකච්ඡාවක් කරන්න කියලා. ඉතින් රාජ්‍ය අමාත්‍යවරු ඔක්කොම කැඳවල දැන් රනිල් ඉල්ලනවද නැද්ද කියලා සැකයම අගහරවන්න. හරිද? ඉල්ලනවා කියලා කියන්න තමයි කැඳවලා තියෙන්නේ. ඒකේ මොකද රනිල් කියලා තියෙන්නේ? ඡන්දේ ඉද දන්නේ නේ. හරි, ඕගොල්ලෝ කරන වැඩ ටික කරගෙන යන්න. ගියපු අය තවත් සැකේ වැඩි වුණා. හරි, රැස්වීම තියෙන සැකේ නැති කරන්න. හැබැයි රැස්වීම තිබ්බට පස්සේ සැකේ ඉන්නේ මොකද්ද? ඉල්ලයිද නැද්ද? ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ මැතිවරණ ව්‍යාපාරයේ රනිල් වික්‍රමසිංහගේ කඳවුර විශාල ව්‍යාකූලත්වයට පත් වෙලා තිබෙනවා. අන්නේ ව්‍යාකූලත්වය මොකද කරන්නේ? සමාජයට ගේන්න හදනවා. එයාට ලකුණක් නේ, එයාට පක්ෂයක් නේ, එයාට පාටක් නේ, ඉල්ලනවද නැද්ද දන්නෙත් නේ. හරිද? ඉතින් රටත් ව්‍යාකූලතර පත් කරන්න හදනවා. අපි තමුන් වාසලට කියන ව්‍යාකූලතර පත් වෙන්න එපා. ඡන්දේ සාතිකයි. රනිල් වික්‍රමසිංහට ඔය කිසි ගැටයක් ගහන්න බෑ. හරිද? රනිල් වික්‍රමසිංහගේ අන්තිමට ඉතුරුනොත් ඉතුරු වෙන්නේ බෙල්ලේ තියෙන ටයි ගැටේ විතරයි. වෙන කිසි ගැටයක් ඉතුරු වෙන්නේ නැහැ මතක තියාගන්න. හරිද? හැබැයි රටේ ජනතාවට මොකද හොන වෙලා තියෙන්නේ? මේ දීර්ඝ කාලය මේ රට පාලනය කරපු මේ පාලක කණ්ඩායම් විසින් අපේ රට ව්‍යසනයෙන් ව්‍යසනයට පත් කරලා තිබෙනවා.
විනාශයෙන් විනාශයට පත් කරලා තිබෙනවා. මෙතන ඉන්න කාට හරි නැගිටලා කියන්න පුළුවන්ද සහෝදරයා, අපේ රට මේ දිශාවෙන් අපිට බලාපොරොත්තු තියන්න පුළුවන්, මේ දිශාවෙන් අපේ රටේ වර්ධනයක් පේනවා, මේ දිශාවෙන් අපේ රටේ නැගිටීමක් තියෙනවා කියලා කාට හරි කියන්න පුළුවන්ද? කියන්න බෑනේ, කියන්න බෑනේ. ගොවි ජනතාවගෙන් ඇහුවොත් ගොවිතැන විනාශයට පත් වෙමින් තිබෙනවා, ගොවිතැන ලැබෙන ආදායමෙන් ගොවි ජනතාවට ජීවත් වෙන්න බැරුව ඉන්නවා. ධීවර ජනතාවගෙන් ඇහුවොත් ධීවර ජනතාව අසරණ බවට පත් වී තිබෙනවා, ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බැරි වෙලා තිබෙනවා. ව්‍යාපාරික මහත්තුරුන්ගෙන් ඇහුවොත් ණයක් අරගෙන තියෙනවා, ගත්තු ණය ගෙවා ගන්න බැරුව කල්පනා කරමින් ඉන්නවා. දොස්තර මහත්තයගෙන්, ඉංජිනේරු මහත්තයගෙන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඇහුවොත් මේ රටේ ඉන්නවද නැද්ද, දාලා යනවද කියලා කල්පනා කරමින් ඉන්නවා. තරුණ පරම්පරාවෙන් ඇහුවොත් එකම ජීවත් වීමේ මාර්ගය රට හතර යාම කියලා කල්පනා කරමින් ඉන්නවා. අපරාධ වලින් ගහන වෙමින් තිබෙනවා, මත්ද්‍රව්‍ය පැතරවීමෙන් තිබෙනවා, සමාජ අපරාධ විශාල ප්‍රමාණයකින් දිනපතා සිදුවෙමින් තිබෙනවා, ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත් වී තිබෙනවා, ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. රටකට ජාතිකට සිදුවිය හැකි සියලුම පන්නේ ව්‍යසනයන් අපේ රටත් අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා ඉවරයි නේද? දැන් ඒ නිසා මොකද කියන්නේ? දැන් ඒ නිසා තියෙන දේ තමයි හැම තැනක ජනතාවගේ හැම තැනම ජනතාව කියන්නේ දැන් වෙනසක් ඕන. ඕන නැද්ද? වෙනසක් ඕන. මම මේ ළඟදී සමන්තුරේ ගියා. එහෙන මුස්ලිම් ජනතාවගෙන් අහනකොට, ඔව් සහෝදරයා වෙනසක් ඕන. අපි යාපනය ගිහිල්ලා ඒ දෙමළ ප්‍රජාවගෙන් අහනකොට වෙනසක් ඕන. ඊයේ රාත්‍රියේ අපි කළුතර බේරුවල් ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව හම්බුණා. අපි ඔව් මොකද්ද කරන්න ඕන? වෙනසක් ඕන නේද? මොකද කියන්නේ ඕගොල්ලෝ? මොකද කියන්නේ? වෙනසක් ඕන. හරි. දැන් මේ වෙනස ඇති කරන්න පුළුවන් කාටද කියලා ඉස්සලා බලන්න ඕන. කවුද මේ වෙනස ඇති කරන්නේ? මේ පැරණි අසාර්ථක දේශපාලන කඳුරට මේ වෙනස ඇති කරන්න බෑ. දැන් බලන්නකෝ. මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවේ 1970 හොඳින් මන්ත්‍රී හිටියා, විපක්ෂ නායක හිටියා, ඇමති හිටියා, අගමැති හිටියා, ජනාධිපති අවුරුදු 10ක් හිටියා. දැන් ආපහු මන්ත්‍රී ඉන්නවා අවුරුදු 54ක්. ස්වල්ප කාලයක්ද? එහෙනම් රාජපක්ෂලා නියෝජනය කරන කඳවුරකට වෙනසක් ඇති කළ හැකිද? ඊළඟ ඒ කඳවුරේ රනිල් වික්‍රමසිංහ බැලුවොත්, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ 77. හරිද? දැන් කොච්චර කාලයක්ද? දැන් අවුරුදු 47ක්. නියෝජ්‍ය අමාත්‍ය දූර දරුවා, අමාත්‍ය දූර දරුවා, විපක්ෂ නායක දූර දරුවා, අග්‍රාමාත්‍ය දූර දරුවා, ජනාධිපති දූර දරුවා. අවුරුදු 47ක් තිස්සේ. ඊළඟ වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව ගියේ 83 නේද? මන්ත්‍රී දූර දරුවා, සභානායක දූර දරුවා, අග ඇමති දූර දරුවා, අගමැති දූර දරුවා 83 ඉඳන් නේද? අවුරුදු කීයක්ද? 83 ඉඳන් අවුරුදු 41ක්. දැන් මේ නේද, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති, රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන නේද, දශක 4-5 මේ රට පාලනය කරලා තිබෙනවා. දැන් මොකද ඒගොල්ලන්ට ඇති කරන්න පුළුවන් වෙනස? ඒගොල්ලන්ට කිසි වෙනසක් ඇති කරන්න බෑ. ඒගොල්ලෝ නිකන් ඇන්ටික් කඩේක බහන්න වගේ. ඇන්ටික් බහන්න තියෙන්නේ නේද? සමහරේ වගේ මල බැඳිලා නේද? සමහරේවත් නේද පුපුරලා නේද? සමහරව යාන්තම් වාත්තු කරලා තියන් ඉන්නෝ වේදිකාවට නගින්න බලන්නකො. යාන්තම් වාත්තු කරලා මොකද වෙලා තියෙන්නේ මේ? ඒගොල්ලන්ට පුළුවන්ද මේ රටේ ලෝකයේ ඇති වී තිබෙන වෙනස් වලට අනුරූපී වන පරිදි ලංකාවේ ඇති වෙන වෙනස්කම් ඇති කරලා නූතන ලෝකයට මේ ලංකාව කැඳවගෙන යන්න ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් පරණ බඩු කඩේ වගේ. ඒගොල්ලෝ අපේ රට විනාශ කරපු කණ්ඩායම, රට ප්‍රපාදනපත් කරපු කණ්ඩායම. ඒගොල්ලන්ගේ මේ වෙනස අපේක්ෂා කරන්න එපා. අනිත් පැත්තෙන් ඉන්නව කවුද? කවුද? සජිත් ප්‍රේමදාස. රැස්වීමක් තිබ්බද? මෙහෙ තිබ්බා තාම. තිබ්බේ නෑ නේද? නෑ, එයා තියයිනේ. ඒ හින්දා එයා ගැන අපි මුකුත් කියන්න ඕනේ නෑ. එයාම කිව්වහම ඇති.
ඇත්තටම අපි කල්පනා කරලා තියෙන සජිත් ප්‍රේමදාස ගැන අපි කතා කරන්නේ. සජිත් ප්‍රේමදාස කතා කරපුවම ඇති. ඇති නේද? එතකොට තේරෙනවා එයාගේ තරම, එයාගේ ප්‍රමාණය, එයා මොන වගේද? එයාම තේරුම් අරගෙන තියෙනවා එයා කොයි වගේද කියලා. ඒ නිසා තමයි එයා ගිහිල්ලා පහේ පන්ති ළමයි ආමන්ත්‍රණය කරලා කියන්නේ මා ආදරණීය මිත්‍ර උරුමි. එයා දන්නවා එයාගේ තරම. ඇත්තට එක පැත්තකින් අපි සතුටු වෙන්න ඕන. එයා හඳුනාගෙන තියෙනවා එයාගේ තරම, එයාගේ මිත්‍රයෝ කවුද? පහේ පන්ති ළමයි. ඒ නිසා මම හිතන්නේ එයාගෙන දේශපාලන කතා කිරීම පළක් නැහැ නේද? එයා කතා කරොත් හොඳටම ඇති. හැබැයි අද අපේ රටේ නව දේශපාලන පරිවර්තනයක් ඕන. මේ රට මේ දිහට යන්න බෑ. දේශපාලන වෙනසක් අවශ්‍යයි. මේ සමාජ දෙහේ පරිවර්තනයක් අවශ්‍යයි. මේ ආර්ථික දෙහේ පරිවර්තනයක් අවශ්‍යයි. අපි හිතන මතන විදිහේ අපේ ආකල්පවල පරිවර්තනයක් අවශ්‍යයි. අපේ මේ ගතානුගතික එක රේඛාව කොහේ ගලාගෙන යන මේ අධ්‍යාපන ක්‍රමේ පරිවර්තනයක් අවශ්‍යයි. මේ සේව ශේත්‍රයේම නව පරිවර්තනයක් අවශ්‍යයි. අපි හැම අතකින්ම ගරා වැටුණු, හැම අතකින්ම කඩා වැටුණු, හැම අතකින්ම හිර වුණු, හැම අතකින්ම මලකඩ කාපු රාජ්‍ය අපිට අවශ්‍ය මොකද්ද? මේක පිරිසිදු කරලා නව ගමනකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. අන්න ඒක තමයි අපි කියන්නේ අපේ රට ජාතික පුනරුදයක් කරා මේ රට ගෙන යන්න ඕන. නව ජාතික පුනරුදයක් අවශ්‍ය අපිට. මේ පැරණි දේ නිදහස් වෙන්න ඕන. මේ ගතානුගතික දේ නිදහස් වෙන්න ඕන. මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිදහස් වෙන්න ඕන. මේ කැත පිළිනුණු ගඳ ගහන දේශපාලන සංස්කෘතිය නිදහස් වෙන්න ඕන. පැරණි ආකල්ප වලින් අපි නිදහස් වෙන්න ඕන. එනිසා අපිට ජාතික නැගිටීමක් අවශ්‍යයි. ජාතික පුනරුදයක් අවශ්‍යයි. එනිසා ජාතික ජනබලවේග යනු හුදු දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. කෙනෙක් ජනාධිපති වෙන්න, තව කෙනෙක් අග්‍රාමාත්‍ය දුර ගන්න, මේ තියෙන ආණ්ඩුව පළවහැරලා තව ආණ්ඩුවක් හදන්න, ඒ වගේ සරල කතාවක් නෙවෙයි අපි කියන්නේ. අපි කියන්නේ මොකද්ද? මේ රට දශක ගණනාවක් තිස්සේ මේ ගමන් කරමින් තිබෙන වැරදි පාර ලෝකේ වේගෙන් ඉස්සරහට ගියා. මං අහගෙන SP දිසානායක මේ 14 වෙනිදා වේදිකාවේ මේ වේදිකාවේ කියපු කතාව. එයා කියන මොකද්ද? 60 දශකයේ දකුණු කොරියාව අපිට වඩා පිටිපස්සෙන්, දැන් දකුණු කොරියාව අපිට වඩා ඉස්සරහින්. ඊට පස්සේ 60 දශකයේ සිංගප්පූරුව අපිට වඩා පිටිපස්සෙන්, දැන් සිංගප්පූරුව අපිට වඩා ඉස්සරහින්. දැන් අපි නේද මේ රට අනෙත් රටවල් වලින් වේගෙන් ඉස්සරහට යනකොට, අපේ රට පිටිපස්සට අරන් යනකොට, ඒකේ රියදුරු අසුනේ වාඩි වෙලා හිටියේ කවුද? ඒගොල්ලෝනේ. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා අලුතෙන් හොයාගත්තා වගේ. SP කියන්නේ අලුතෙන් හොයාගත්තා වගේ නේද? දකුණු කොරියාව අපිට වඩා යටින් හිටියා, දැන් උඩට ගිහිල්ලා. සිංගප්පූරුව අපිට වඩා යටින් හිටියා, දැන් උඩට ගිහිල්ලා. දැන් අපේ රට යටටපත් කර ඒගොල්ලෝ. හරිද? SP සානාග පාර්ලිමේන්තුවේ 89. දැන් අවුරුදු 35. අමාත්‍ය ධූරදරුව, මුදල් අමාත්‍ය ධූරදරුව මොනවද නොකරේ? ආයෙවිල්ලා කියලා මොකද? දකුණු කොරියාව අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. හා. හරි. මොකද උනේ? මේ පාලකයන්ට බැරි වුණා. ලෝකේ ඇති වුණා. මේ 20 වෙනි සියවස ලෝකේට විශාල ජයග්‍රහණ ගෙනත් දීපු සියවස. 20 වෙනි සියවස. 20 වෙනි සියවසට පෙර සියවස වල තමයි දේශපාලඥයින්, චින්තකයින්, කලාකරුවන්, විද්‍යාඥයින් මොන වගේ ලෝකයක්ද අනාගත ලෝකය කියලා පරිකල්පනය කරන්න පටන් ගත්තා. සාහිත්‍ය දිනෙන් ලිව්වා මෙන්න මේ වගේ ලෝකයක් අපිට ඕන කියලා. විද්‍යාඥයන් පර්යේෂණ කරමින් ඔප්පු කරන්න පටන් ගත්තා මේ වගේ ලෝකයක් අනාගතේ නිර්මාණය වෙනවා කියලා. දේශපාලක චින්තකයින් කියන්න පටන් ගත්තා මේ පවුල් වලට ලේවුරුමෙන් එන පාලන බලය වෙනුවට නේද ජනතාවගේ සහභාගීත්වයෙන් පාලන බලයක් නිර්මාණය වෙනවා කියලා. එනිසා පරිකල්පනය කර අනාගත ලෝකය 19 වෙනි සියවසේ 18 17 14 වගේ සියවස්වල අනාගත ලෝකය මොන වගේද කියලා පරිකල්පනය කරා. හිතන්න පටන් ගත්තා. විද්‍යාඥයන් හිතන්න පටන් ගත්තා අනාගත ලෝකය මොන වගේද. දේශපාලන චින්තකයන් හිතන්න පටන් ගත්තා අනාගත දේශපාලන බැඳීම මොන වගේද. දාර්ශනිකයන්, කලාකරුවන් අනාගතයේ සංගීතයේ
සාහිත්‍ය මොනවගේද කියලා ලියන්න කියන්න හිතන්න පටන් ගත්තා. හැබැයි ඒසිය වස්සල හිතපුදී භෞතිකව ගොඩනගෙන පටන් ගත්තේ 20 වෙනි සියවසේ. දහන මිනිස්ය වසේ හිතනවා, 18 වෙනි සියවසේ හිතනවා, 20 වෙනි සියවසේවා නිර්මාණය වෙනවා. කුසිකර්ම ශේස්ත්‍රයේ ඇති කරලද මහා පරිවර්තනය නොවෙන්න, මහා ලෝකයේ ඇතිවන මහා ජනගහණයට ආහාර දෙන්න පුළුවන් කියලා විශ්වාසය හදන්නේ 20 වෙනි සියවසේ ඇති කරලද තාක්ෂණික පරිවර්තනයන්ගේ ප්‍රතිඵල විසින්. මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 35ට 40ට තියෙනකොට දීර්ඝ ආයු කාලයක් ලබා ගන්න පුළුවන් විදිහ නව පරිශන නව නිමවුම් සිද්ධ වෙන්නේ 20 වෙනි සියවසේ. විශාල ජයග්‍රහණ ගැන අපි සියවසක් ලෝකයේ ගමනාගමනයේ නේද නාවික කර්මාන්තට සහ කුඩා ගුවන් කර්මාන්තට සීමාවෙමින් තිබෙනකොට ලෝකයේ එකම විශ්ව ගම්මානය ලෝකයේ එකම එකිනෙක අතර සංනිවේදනයේ තාක්ෂණයෙන් වෙළඳ පොළෙන් ගටගෙන විශාලතම ගම්මානයක් බවට පත් වෙන්නේ 20 වෙනි සියවසේ. මහා තාක්ෂණයේ පරිවර්තනයක් සිද්ධ වෙනවා 20 වෙනි සියවසේ. හැබැයි මොකද වුනේ? ඒ 20 වෙනි සියවසේ සිදුණු පරිවර්තනය උකහාගෙන අපේ රාජ්‍ය ගොඩනැගීම සඳහා දැක්මක් හෝ හැකියාවක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ. අපේ පාලකයන්ට මේ ඒ සියවසේ අත්පත් කරගත් ජයග්‍රහණ අපේ ජාතිය ජයග්‍රහයි ගමකට යොමු කිරීම සඳහා දැක්මක් තිබුණේ නැහැ. 20 වෙනි සියවසේ ලෝකේ අත්පත් කරගත් ජයග්‍රහණ මත අපේ රට දියුණු රටක් බවට පත් කර ගැනීම සඳහා දැක්මක් වුන්ට තිබුණේ නැහැ. අන්න SB ඔයගොල්ලෝ විසින් මොකද කරේ? 20 වෙනි සියවසේ ලෝකේ අත්පත් කරගත් ජයග්‍රහණට අහිමි කරපු ජාතියක් ඇත්ත ගත්තොත් 20 වෙනි සියවසේ අහිමි කරගත් ජාතියක් ඔන්න මේ පාලකයෝ. දැන් අපිට අවශ්‍ය මොකද්ද? ලෝකේ ඇති වී තිබෙන දැනුමේ මහා වර්ධනය, ලෝකේ ඇති වී තිබෙන තාක්ෂණයේ මහා වර්ධනය, ලෝකේ ඇති වී තිබෙන කලාවේ සංගීතයේ සාහිත්‍යයේ ඇති වී තිබෙන මහා වර්ධනය උකහාගත්තු නව ලාංකීය ජාතිය බවට ශ්‍රී ලංකාවේ ජාතිය පරිවර්තනය කිරීම අභියෝගය තමයි ජාතික ජන බලවේගයේ බාරගන්නේ. මේ රට මොන රටක්ද? ලෝකේ කවුරුවත් මේ රට පිළිගන්නේ නැහැ. අපකීර්තියට පත් වෙච්ච රටක්. හොඳට මතක තියාගන්න. අපිට ලෝකේ රටකට යන්න වීසා එකක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ලංකාවේ પાස්පෝර්ට් එක ලෝකේ බාල්දු වෙච්ච પાස්පෝර්ට් එකක්. සමහර යුරෝප තානාපති කාර්යාලවල වීසා එක නෙමෙයි වීසා එක ගන්න ඇපොයින්ට්මන්ට් එකක් දෙන්නේ නේ. ඒකට මොකද්ද? ලෝකේ සමහර රටවලට අපි වද්ද ගන්න සුදුසු නැති જાතියක්. ඔන්න ඇත්ත ඕකනේ. මේක ඇත්ත සිංහලෙන් කිව්වොත් ඕකනේ. අපි වද්ද ගන්න සුදුසු නැහැ රටවලට. හැබැයි ලෝකේ දකුණු ඇමරික සමන් දකුණු කොරියාවේ પાස්පෝර්ට් එක බැලුවොත් ලෝකේ බලවත්ම પાස්පෝර්ට් එකක්. ලෝක ඕන ගොඩක් රටවලට යන්න පුළුවන් වීසා නැතුව. ඒ ජන ප්‍රවේශي ආපහු තමන්ගේ රටට එනවා. අපේ මොකද වෙලා තියෙන්නේ? අපේ යන්නෙම පණින්න බලාගෙන. මේ ළඟදි මම දැක්ක ප්‍රවෘත්තියක් තිබුණා. පොලිස් නිලධාරීන් 10 දෙනෙක් ගිහිල්ලා ඔය රට පණින එක වළක්වන්නේ කොහොමද කියලා පුහුණුවකට. ගියපු 10 දෙනාගෙන් 6 දෙනෙක් පැනලා. දැන් සාකච්ඡාවක් පවත්වනවා ඒ 6 දෙනා හොයන්න තව කට්ටියක් අහමුද කියලා. අපේ රට හරිද? ජාතික නේද මම දැක්කා තුම්පින්ම ජාතික සූර්යයා පෙන්න ජාතික මේ මේ මලල ක්‍රීඩා කණ්ඩායම ගිහිල්ලා ඒත් රටෙන් අත පෙන්න. ඇයි? හැම කෙනාම කල්පනා කරන මේ රටට වඩා ගොඩ බහින ඕනෑම රටක් හොඳයි කියලා. හැම රටක්ම කල්පනා කරනවා මේ රටේ කවුරුවත් ගෙන්න ගන්න එක නම් හොඳ නෑ කියලා. ඔකයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපිට ඒ ශ්‍රී ලංකා પાස්පෝර්ට් එකක් තියෙන අපිට හැබැයි රට මේ ප්‍රපාදනපත් කරපු ඒගොල්ලන්ට වෙන රටවල પાස්පෝර්ට් ටිකක් ඉන්නේ. බැසිල් රාජපක්ෂට ඇමරිකන් પાස්පෝර්ට් එකක් තියෙනවා. එයාට ලෝකේ ඕනෑම රටකට යනකොට එයා උපයෝග කරගන්න ඇමරිකන් પાස්පෝර්ට් එක. ඒගොල්ලන්ගේ දරුවන්ට ඕස්ට්‍රේලියා එංගලන්තේ પાස්පෝර්ට් තියෙනවා. ඒගොල්ලෝ උපයෝග කරගන්නේ විදේශීය රටවල પાස්පෝර්ට්. හරිද? අපේ પાස්පෝර්ට් එක බාල්දු කරලා අපේ රට බාල්දු කරලා ලෝකේ අපකීර්තිමත් රාජ්‍ය බවට පත් කරලා ඒගොල්ලෝ මොකද කරමින් තිබෙන්නේ? ඒගොල්ලෝ අර දියුණු රටවල પાස්පෝර්ට් එකක් ගන්න. මේක නිසිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ කියන්නේ කෙටියෙන් වෙන මොකවත් නෙවෙයි. මේ රට ලෝකේ කීර්තිමත් රාජ්‍ය බවට පත් කිරීමේ අභියෝගය සහ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්න සූදානම්. මේ රට හදන්න ඕන.
කොතරින්ද හදන්න පටන් ගන්න. මම කරුණු කීපයක් කියන්න. එක අපේ නීතිච මාතෘ ගණනාවක් ඉන්නවා. සාමාන්‍ය නීතියේ තියෙන ප්‍රධාන මූල ධර්මයක් තමයි නීතියේ ඉදිරියේ සැවම සමානයි. නීතියේ ඉදිරියේ හැම කෙනාම සමානයි. දැන් සමානද? දැන් සමානද? නීති ඉදිරියේ හැම කෙනාම සමානද? නැහෙනි. නීති ඉදිරියේ හැම කෙනාම සමාන නම් ලෝහාන් රත්වත්තේ එළියේ ඉන්න විදියක් නැහැ. හරිද? ඕක කිව්වා කියලා තමයි ලෝහාන් කියන්නේ. මම ඒක ගැන විස්තර කියන්න හරි. එයා කියන මොකද්ද? එයා ජීවත් වෙනකන් අපිට දිනන්න දෙන්නෙත් නැහැ. මම නම් ආසයි අපි දිනනකොට එයා ජීවත් වෙන එකට. මතක තියාගන්න. හරිද? මේ රටේ පුරවැසියන්ට ඔප්පු කරන්න ඕන කොහොමද නීති ඉදිරියේ හැම කෙනාම සමාන වෙන්නේ කියන එක. ඒකට හොඳම උදාහරණයක් අපිට ඔප්පු කරන්න පුළුවන් ලෝහාන් රත්වත්තේ. නැත්ද? තමන්ගේ අමාත්‍ය බලය උපයෝග කරගෙන මහා රෑ පිස්තෝල අරගෙන සිරගෙවල් වලට පැනලා බන්දරාගාරේ ඉන්න සිරකරුවන් මිදුලට අරගෙන පිස්තෝලේ තියලා බය කරන්න පුළුවන්ද එහෙම? කො නීතිය? ඒ නිසා මේ රටේ නීති ඉදිරියේ හැම කෙනාම සමාන නැහැ. මේ රටේ නීති ඉදිරියේ සමාන නම් මහින්දානන්ද මෙහෙම ඉන්න විදියක් නැහැ. මේ රටේ නීති ඉදිරියේ හැම සමාන නම් දයනගමගේ එළියෙන්න විදියක් නැහැ. පුරවැසිභාවය නැතුව අවුරුදු 4ක් മന്ത്രി ධූරයක් දරනවා. අවුරුදු 3ක් අමාත්‍ය ධූරයක් දරනවා. හැබැයි බලනකොට ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. අඩුම තරමේ ඡන්දෙ දෙන්න බලයක් නැහැ. ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි. മന്ത്രി වෙන්න නෙවෙයි. හැබැයි එළියේ නීති ඉදිරියේ සමාන නම් ඒව වෙන්න විදියක් නැහැ. ඒ විතරක් නම ඔයගලන්ට කියන්නම්. නීති ඉදිරියේ හැමෝම සමාන නම් රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරයක් දරන්න විදියක් නැහැ. ඒ මහින්දානන්ද අලුත්ගම කියන කිව්වේ මොකද්ද කිව්වේ? මහා බැංකු මාවරා හිරේ දානකම් මහින්දානන්දට නිඳ යන්නේ නැහැ කිව්වා. එදා මම බලනකොට මහින්දානන්ද රනිල් වික්‍රමසිංහගේ උකුලේ නිදි. කිව්වේ කොහොමද? කිව්වේ නේද? කිව්වේ කොහොමද? නිඳ යන්නේ නැහැ කිව්වා හිරේ දානකම්. දැන් ඔඩොක්කුවේ නිදි. මොකද්ද මේ? එනිසා මොකද්ද කරන්න ඕන? මේ රටේ සෑම පුරවැසියෙකුගේ අපේක්ෂාවක් තියෙනවා. නීතිය ඉදිරියේ සෑම සමාන විය යුතුයි. අන්නේම පාලනයක් හදන්න ඕන. අන්නේ පාලනය හදන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි මතක තබා ගන්න. මේ රටේ සෑම පුරවැසියම නීතිය ඉදිරියේ සමානයි. එතෙන් මේ රට ගේන්න ඕන. පුරවැසියන්ට නීතිය පිළිබඳ විශ්වාස බිඳවටන ඕන. නීතියෙන් තමන්ගේ යුක්තිය ඉටු වෙන බව හැඟෙන්නේ නැත්නම් ඒ සමාජ අසිස්ත සමාජයක් බවට පරිවර්තනය වෙනවා. නීතිය ගරු කරන වෙනුවට නීතියෙන් පිට උත්තර හොයන්න පටන් ගන්නවා. නීතියෙන් යුක්ති අපේක්ෂා කරන වෙනුවට නීතියෙන් පිට යුක්තිය අපේක්ෂා කරනවා. නීතිය පිළිබඳව විශ්වාසය බිඳ වැටීම මුළු සමාජ දෙයක් කඩාවැටෙනවා. අද ඒක අපේ රට වෙලා තිබෙන්නේ. වැඩ කරගන්න නීතියෙන් පිට ක්‍රම හොයන්න වෙලා තිබෙනවා. පාරේ බයිසිකලයක් යනකොට නීතියෙන් පිට උත්තර හොයන්න පටන් අරගෙන තිබෙනවා. ඇයි? මුළු සමාජෙම නීතිය පිළිබඳ සැකයක් අවිශ්වාසයක් ඇවිල්ලා තියෙනවා. මුළු සමාජෙම දැනුවත්ව නොදැනුවත්ව තමන්ගේ ඌමනාපාකම් ඉටු කර ගැනීමට නීතියෙන් පිට කටයුතු කරන්න සිදු වී තිබෙනවා. මේක තව සිද්ධ වුණොත් මොකද්ද වෙන්නේ? මේක විශාල ලෙස කඩාවැටු රාජ්‍යයක් බවට පත් වෙනවා. එනිසා යලි නීතියේ විධානයේ ආධිපත්‍ය ශක්තිමත් ලෙස තහවුරු කර රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි. පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතර අපි වැඩි කරනවා. මේ අපරාධ මොන අපරාධස? එතන වැඩි තියෙනවා, මෙතන වැඩි තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් එදා අතුරුගිරියේදී නේද මහා දවල් ප්‍රසිද්ධි දීපනසය දෙකක් අරගෙන ඇවිල්ලා වෙඩි තියලා ඝාතනය කරනවා. දැන් ප්‍රවෘත්තියන්නේ මොකද්ද? ප්‍රවෘත්තියනවා ඝාතකයා සැලසුම් කරපු එක ප්‍රංශේ. අනිත් කට්ටිය ඩුබායි වල නැවක පාටියක් දෙන්න. එයාගේ උපන්දිනෙත් එදාමයි. අපිට වැඩේ තියෙන්නේ ඒකද? කෝ වැඩේ තියපු දෙන්න. දැන් සාකච්ඡාව එතන නැහැ නේ. ආ මහ මොලකාරයා නේද? මහ මොලකාරයා
ప్రాన్సెలు, ఎదామ 50 ఉపందినీలు, బోట్టు ఒక పాటి అద్దమ్మలు, అప్పట ముకు అప్పట ఉనకమ తీయన ముకద ఆరంభే కోవిడ్ తీయపు దెన్న ఏకని నీతి ఎండను ఎతింటని ప్రవృత్తి హెదెండను ఎతింటని కొతనకరి ప్రవృత్తి దెక్కద తామత్ వెడితే బూదెదిన అత్తడంగుడ గిన నెత నే ఏమ కథావక్ నే తామత్ వెడితే బూదెన్న నిదల్ నే ఏమ కథావక్ నే కథావ తీన కోయిద పాతాల నాయకి కిన్న ప్రాన్సి సెలసుం కరని డుబాయ్ ప్రశ్నే ముకద్ద ప్రశ్నే ప్రస్తుతే ముకద్ద మహాదవల్ దెన్నె నే స్వయంక్రియ గినియ వ్యరగన విల్ల మహాదవల్ వెడితీన కో వెడితీపు దెన్న కెమెరా పీనం కారు నారు కరను వాహనం వలి పలాయనం సామాన్య నీతి పిలిబంద విశ్వాసకర మహతురు దన్నవా ఎవని అపరాధ కరపు అపరాధ కరువాన్ పయ 48 విత రతుల దత్తడం కూడా గన్న బెరు వేను నీకు ఎత్ దమకత వెళ్ళ తిబిన్ ఇది రటే కాటద తమంగే జీవితే పిలిబందవ విశ్వాసక వెడ కరన్న పులువా కిస్వి కుటనే సపే రటే అపరాధరల్ అత్తీనం మత్కుడురల్ అత్తీనం మే సమాజమే అపరాధరల్లే ముదువగన్ను నెత్ మే సమాజమే మత్కుడురల్లే ముదువగన్ను నెత్ మే అపరాధ నిర్మాణ కరే కౌదు మే దేశపాలకే మే అపరాధవల్ట ఆరక్షణని కౌదు దేశపాలకే ఒకరు దన్నవా గోణవల సునీల్ మరిది కాంతావ దూషణ కరా కీల హిరగట నియమున జే ఆర్ జయవర్ధన్ జనాధిపతి సమావధిల సామధాన మినిష కార్యక్రమ దున్న హిరేదం ఎలియటన కొట్ట గోణవల సునీల్ గోణవల టావి ఎతాపిటి మతక తీయగ హరిద రణిల్ విక్రమ సింహగే అతి జాత పాతాలి నాయక ఏమైకులు ఆరక్షకరి సొత్తి ఉపాలి ఇలంగిటే కాగా సొత్తి ఉపాలిటే ప్రేమదాసగా ప్రేమదాసుకే కుత్యాధికారి మండలే ఎక్సా జాతిక పక్ష కుత్యాధికారి మండలే కీలకీయన్ని ఏకతిని ఉస్వస్థ ఆయుతని సొత్తిపాలి ఇన్నవా ఎక్సా జాతిక పక్ష కుత్యాధికారి మండలి సొత్తిపాలి ఎక పుట్టుక గామిని దిశాన కాని పుట్టువి కుత్యాధికారి మండలి సొత్తిపాలి ఎక పుట్టుక లలితత మంత్రి తావు పుట్టుక సొత్తిపాలి ఎక పుట్టుక ఉపాసక విజములకు బండల తావు పుట్టుక మేమని పాతాల పోషణే కరి ఈలకు జనాధిపతి చంద్రిక చంద్రికకి ఆరక్షణ సీటీ కౌదు చంద్రికకి ఆరక్షణ సీటీ బెద్దగాని సంజీవ్ అది పోలీసే మాత్రం టాన్సర్ కోణం కథాకరణ బెద్దగాని సంజీవట పోలీసే మహత్యకుట ఉసస్వీమ కోణం అల్లన్న బెద్దగాని సంజీవ్ కౌదు పాతాల నాయకి హిటియకు హేదు హిటియ చంద్రికకి ఆరక్షణంసే లంకా పోలీసులు ఉసస్వీప్ దిన్ని బెద్దగాని సంజీవ్ లంకా పోలీసుల మారు విందుని బెద్దగాని సంజీవుల మేమని మే పాతాలమే నాకే వర్ధనే కరి కొంతట మతక తీయగండి ఈనగ మహింద రాజపక్షల ఎగలతమై సూర్య వంబొట్టల హెదువి బెలియత్త చండిమల్లిల హెదువి వినకవు ఏకలను మే పాతాల రకవరణ దున్ని ఆరక్ష అవుతుంది మంగవతిన ఛాయ రూపే నామ రాజపక్ష కథాకరణ వేదికావుక అయినే అద్దెక వెదగిన వాడు అద్దెక వెదగిన ఆరక్షవదని ఎక్కిని కౌదు ఆరక్షవదండి జూలంపిటి అమర్రే అపే వేదిక ఒకటి వెడితీయల అపే నలిత సోదరి కథాకరకరిన దెన్నె గాతనే కర అదే హీరే హెబే నమల్గా ఆరక్ష నామల్గా ఆరక్షకే కౌ జూలంపిటి అమర్రే ముఖద ఎలా తీయండి మీ దేశపాలనే మీ అపరాధ కరువు ఎక్కట ఇన్ని కడువెల వసంతల హెదునే రత్తపుర ఎమతిలాగే ఒడక్కువే దన్నవా మేము పాతాల ఇతరద అపరాధకర మీ దేశపాలక అపరాధకర కత్తినెత్ కెహ్లి అయి మహిందానంద వెడితీయాగత్త వెడితీయాగత్త కెహ్లి అయి మహింద వెడితీయాగత్త హుంది మేమా అనువురు దేశపాలకే ఏ వితరద్ ఉడతల విన్న వెడితీప్ప రగ క్రీడక గాతనే కర దేశపాలకే ముఖద్ద మేరట్ట వెళ్ళా తీయండి మేరట అపరాధ కరువకి గ్రహణేట ఎటత్తుల తిమిన్ని అపరాధ వర్ధనే కరను అపరాధ కరను అపరాధ కరువు ఆరక్ష కరను ఏని సాపిట ఓనా అపరాధ వలింతుర రాజ్య సేమ పురవశ తమంగే దరువకి జీవిత పిలిమందు
තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසදායක රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අන්නේ රාජ්‍ය හදන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව. ඒක තමයි අපි ඇති කරන වෙනස. මේ වෙනස උනේ නැද්ද අපේ රටට? කොතර ව්‍යාපාරික මහත්තුකෙන් කප්පම් ගන්නවද? ඔය කවුරුවත් කතා කරලා එක කියන්නේ කප්පම් දෙන්න උන. සමහර ඔය පුද්ගලික බස් වලට බස් එක ගහන බස් ස්ටෑන්ඩ් එකෙන් කප්පම් දෙන්න උන. කප්පම් දෙන්න නැත්නම් බස් එක රයන දෙන්නේ ටයර් කපනවා. මෙහෙම මේ රට තියෙන්නේ. ඒ නිසා අපි මතු පිට මෙහෙම තිබුණට මේක ඇතුලේ මහා නේද ඇත්ත ගත්තොත් අණ්ඩවල් මේ උඩ තියෙන නේද ලෝකෙට යටින් ලෝකයක් තමයි අපේ රට පාලනය කරන්නේ. හරි. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අපරාධ වලින් ගහන වෙලා තියෙනවා. මත් කුඩු වලින් ගහන වෙලා තිබෙනවා. අපේ දරුවන්ගේ ජීවිත විශාල විනාශයට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේ තත්වයෙන් මේ රට මුදව ගන්න නව ආණ්ඩුවක් ඕන. ඒ ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව මතක තබා ගන්න. ඒක අපි කරන්න ඕන. ඒ විතරක්ද? අපේ රටේ ජාතික සමගිය හදන්න ඕන. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරේ ජාතිවාදී. අපේ රටේ දේශපාලන ජාතිවාදී දේශපාලන බවට පත් වුණා. දකුණේ නායකයෝ දකුණේ සිංහල ජනතාව ආමන්ත්‍රණය කරලා කියනවා අපේ ආගම අනතුරේ ජාති අනතුරේ ආගම ජාතිය බේරගන්න ගේන්න ඕන ගෝඨාභය කියනවා. නැගෙනහිරට ගිහලා මුස්ලිම් නායකයෝ කියනවා ඒ සිංහල ජනතාව සංවිධානය ඉන්නේ ඉන්නේ ගෝඨාභය බලයට එන්න ඉන්නේ ඒකට විරුද්ධව මුස්ලිම් අපි එකතු වෙන්න ඕන කියනවා. මුළු දේශපාලනයෙන් මොකද වෙන්නේ? එකිනෙකාට එරෙහිව සැකය පතුරන දේශපාලනය, එකිනෙකාට එරෙහිව අවිශ්වාසය පතුරන දේශපාලනය, එකිනෙකාට එරෙහිව වෛරය ක්‍රෝධය පතුරන දේශපාලනයක් අපේ රටේ තිබුණේ නේද? ඔයාල මතක ඇති 2015 ඉඳන් ඒ කියන්නේ 2009 දක්වා 1970 දශකයේ මැද භාගයේ ඉඳන් 2009 දක්වා දකුණු අවදි කරේ දෙමළාට විරුද්ධව. හරිද? 70 දශකයේ ඉඳන් සමහර විට ඊටත් වඩා ඈත දකුණු අවදි කරන්නේ දකුණු දේශපාලන ව්‍යාපාර තමගේ මුළු දේශපාලනම කේන්ද්‍ර කරගන්නේ උතුරට විරුද්ධව දෙමළාට විරුද්ධව දකුණේ දේශපාලනය. 2009 යුද්ධය අවසන් වුණා. යුද්ධය අවසන් වුණාට පස්සේ ඒගොල්ලන්ට තමන්ගේ දේශපාලනයට සතුරෙක් නැතුව ගියා. හරිද? ඉස්සර දේශපාලනයට ඒගොල්ලන්ට සතුරෙක් හිටියා. උතුර දෙමළ ප්‍රභාකරන් දකුණේ දේශපාලනයට සතුරෙක් හිටියා. දකුණේ ජනතාවට සතුරෙක් හදලා දුන්නා. සතුරෙක් පෙන්නුවා. පෙන්නලා ඒගොල්ලන්ට පුළුවන්කම ලැබුණා උතුරට රෙහිව දෙමළාට රෙහිව දේශපාලනයක් දකුණේ කරන්න. හැබැයි 2009 යුද්ධය අවසන් වුණා. ඊට පස්සේ සතුරෙක් හෙව්වා. ඒක නිකන් නෙවෙයි. ඉතාමත් පැහැදිලිව බුද්ධි තොරතුරු මත සැලසුම් කරලා අලුත් සතුරෙක් නිර්මාණය කරනවා. ඒගොල්ලන්ට සතුරෙක් ඕන. ඔන්න සතුර එළියට බහින්න පටන් ගන්නවා. 2015 සාකච්ඡාවක් ගොඩනගෙන මොකද්ද? 2050 වෙනකොට මුස්ලිම් ජාතිය බහුතර ජනතාව වෙනවා, සිංහල ජාතිය සුළුතරය වෙනවා. එනිසා මුස්ලිම් අයට විරුද්ධව දේශපාලනයක් එන්න ඕන. ඊට පස්සේ එනවා මොකද්ද? වඳ කොත්තු වෙනවා නේද? ලෝකේ කොහෙවත් කොත්තු කාලා වඳ වෙච්ච ඉතිහාසයක් අහලා නැහැ. හැබැයි ලංකාවේ කියන්න පටන් ගත්තා කොත්තු කාපම් වඳ වෙනවා කියන පටන් ගත්තා. ඊට පස්සේ එතෙන් නතර වෙන්නේ නැහැ. මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයන් රෙදි කඩවල සිංහල කාන්තාවන්ට විකුණන්නේ වඳ ඇඳුම් කිව්වා. ලෝකේ කිසි විද්‍යාවක ඇඳුමක් ඇඳලා වඳ වෙච්ච කතාවක් හොයාගෙන නැහැ. හැබැයි ලංකාවේ ඔස්තාද්ලා හොයාගන්න පටන් ගත්තා. දැන් සතුරෙක් ඕන. දේශපාලන කරන්න සතුරෙක් ඕන. ඊට පස්සේ වඳ දොස්තරලා ඉන්න පටන් ගත්තා. සතුරෙක් ඕන. පාස්කු පහරේ අද සැකේ තියෙන එතන පාස්කු පහර විසි මොකද වෙන්නේ? සතුරා ලොකු කරලා පේන්න පටන් ගන්නවා. සතුරා දරුණු කරලා පෙන්වන්න පටන් ගන්නවා. සතුරාගේ විනාශය පෙන්වන්න පටන් ගන්නවා. 2019 වෙනකොට ආයේ දක්නට සතුරෙක් හදුණා. කවුද? මුස්ලිම් මිනිහා. දැන් අන්න පාස්කු පහරේ සිද්ධ වෙනවා. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා අප්‍රේල් මාසේ 25 වෙනිදා කියනවා සතුරාට රේව වීරයා ගෝඨාභය රාජපක්ෂ
මම ජනාධිපත්‍යන්දට ඉල්ලනවා මම මුස්ලිම් අන්තවාදය පරාද කරනවා. සතුරා නිර්මාණ කරා, සතුරා නිර්මාණ කළා මොකද කරේ? සතුරා නිර්මාණ කරලා සතුරාගේ සතුරාට රේව වීරයෙක් නිර්මාණ කරා. දෙකම ඒගොල්ලෝගේ ප්‍රබන්ධ, දෙකම මාධ්‍යවල ප්‍රබන්ධ. සතුරා හදන්නෙත් මාධ්‍ය, සතුරාට රේව වීරය හදන්නෙත් මාධ්‍ය. අවුරුදු දෙකක් යනකොට තීරණානේ වීරයා මොනතරම් පඹේද්ද කියලා මම මේ කියන්නේ. හැබැයි මොකද කරේ? ප්‍රබන්ධයක් ගැතුවා. පියවරෙන් පියවර පියවරෙන් පියවර සතුරෙක් නිර්මාණය කරා. ඊට පස්සේ මොකද කරන්නේ? එක ප්‍රබන්ධ සතුරේ නිර්මාණ කරපු සතුරේ සතුරා නිර්මාණ කළා. මොකද කරේ? ඊළඟ නිර්මාණ කරා විරුවේ සතුරාට විරුද්ධව. ඊට පස්සේ අනිත් ඔක්කොම යට ගියාව අමතකයි. මික්පහරක යන අමතකයි. ලසන්තගේ ඝාතනය අමතකයි. චාදුත්තුගේ ඝාතනය අමතකයි. මොකද්ද? චීන සමාගම වලින් සල්ලි ගත්තුවා අමතකයි. අරක්කු ෆැක්ටරි වලින් ගහපුවා අමතකයි. ඇයි? වීරයෙක් ඕනා මුස්ලිම් සතුරාට විරුද්ධව. ඊට පස්සේ මොකද කරේ? අන්න 2009 මුළු ඡන්ද මෙතෙන්ට දෝලණය වුණා. එනිසා මේකළු ඉතිහාසය මොකද කරන්නේ? ඒගොල්ලෝ විසින් සතුරෙක් නිර්මාණය කරලා ඒගොල්ලෝ විසින්ම විරුවෙක් නිර්මාණය කරනවා. මේක තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය. එනිසා මොකද්ද සිද්ධ වුනේ? දෙමළ සිංහල මුස්ලිම් ජනය අතර සැකේ වැඩි වුණා, අවිශ්වාසය වැඩි වුණා, ක්‍රෝධය වැඩි වුණා, වෛරය වැඩි වුණා, එකිනෙකා රුස්සන්නේ නැති ජාතියක් බවට පත් වුණා. මේකයි සිද්ධ වුනේ. දැන් මොකද තියෙන්නේ? අපිට මේ ඉස්සරහට යන්න බෑ. දැන් අපිට වෙනසක් අවශ්‍යයි. මොකක්ද අවශ්‍ය වෙනස? මොකක්ද අවශ්‍ය වෙනස? එකිනෙකාට එරෙහිව කරපු දේශපාලන වෙනුවට, එකිනෙකාට එරෙහිව කරපු මතවාද වෙනුවට අද අපිට වෙනසක් අවශ්‍යයි. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ සමගි සම්පන්න දේශපාලනයක් අවශ්‍යයි. අන්න ඒක තමයි ජාතික ජනබලවේගී දේශපාලනය. මතක තබාගන්න, මේක තමයි දේශපාලනය. දැන් අපිට ගොඩක් තැන්වලට ගියපුවාම සිංහල ජනතාව අපින් අහන ප්‍රශ්නයක් තියෙනවා. ගාල්ලට ගියපුවාම, දකුණට ගියපුවාම නේද අපෙන් එහෙ අය අහන ප්‍රශ්නයක් තියෙන සහෝදරයා. සිංහල ජනතාවගේ නම් විශාල බහුතරයක් මාලිමාවට තියෙන කියලා කියනවා. මේ පැත්තෙන් අපි හසලක පැත්තට ගියපුවාම, ඒ කියන්නේ සිංහල ජනපජාව වැඩි ජීවත් වෙන ප්‍රදේශවලට ගියපුවාම කියන සහෝදරයා, සිංහල ජනතාවගේ නම් බහුතරයක් ඉන්නවා අපිත් එක්ක කියලා. හැබැයි ඒ වගේම සැකයක් අහනවා සහෝදරයා, මුස්ලිම් අය මොනව කරයිද දන්නේ නැහැ කියලා. අපි අවංකව කිය. අපිට සිංහල ජනතාවගේ ඡන්ද වලින් විතරක් දිනලා වැඩක් නැහැ. මට තියෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හැදෙන්න ඕන සිංහල ජනතාවගේ බහුතර ජනතාවගේ විශ්වාසය, දෙමළ ජනතාවගේ බහුතර ජනතාවගේ විශ්වාසය, මුස්ලිම් ජනතාවගේ බහුතර මුස්ලිම් ජනතාවගේ විශ්වාසය සහිත ආණ්ඩුව තමයි අපිට ඕන. මම කියන්නේ මේක මුකුත් නෙවෙයි. එකිනෙකාට රේව සතුරු ආණ්ඩු හදලා සමගිය හදන්න බෑ. සමගිය හදන්න නම් ආණ්ඩුවම හදන්න ඕන සමගියෙන්. හරිද? එක ජනපජාවකින් විතරක්, එක ජනපජාවකින් විශ්වාසයෙන් විතරක්, එක ජනපජාවකින් කැමැත්තෙන් විතරක් ආණ්ඩුවක් හදලා පළක් නෑ. ජාතික ජනබලවේගයට ආණ්ඩුව හදන්න පුළුවන්, මැතිවරණ දෙනන්න පුළුවන්. හැබැයි අපිට එක ජනපජාවකකින් විතර කැමැත්තෙන් අපිට ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. හරිද? එනිසා අපි හිතනවා විශේෂයෙන්ම මේ නුවර දෙමළ මුස්ලිම් සිංහල සහෝදරවරු නියෝජනය කරන දිස්ත්‍රික්කය. අපේ සිවා සහෝදරයා ඉන්නවා, අපේ මුනිර් සහෝදරයා ඉන්නවා නේද? ඒ වගේ ජාතික නායකින් අපිට ඉන්නවා. එනිසා අපි මොකද කරන්න ඕනකම තිබෙන්නේ? මේ බලය අත්පත් කරගන්න නම් අපි එක ජනපජාවගේ විශ්වාසය විතරක් නෙවෙයි සියලු ජනපජාවගේ විශ්වාසය සහිත ආණ්ඩුවක් හදමු. අන්නේ පදනම තමයි, ඒ අත්තිවාරම තමයි ජාතික සමගිය ගොඩනගන අත්තිවාරම බවට පත් වෙන්නේ. සමහර අය අපෙන් අහනවා, සහෝදරු ඔයගොල්ලෝ ආණ්ඩුව හදලා කොහොමද ජාතික සමගිය හදන්න කියලා. අපි කියන්නේ එකයි, මේ ආණ්ඩුව හැදෙන්නම ජාතික සමගිය. හොඳට මතක තියාගන්න. ආණ්ඩුව හදලා ජාතික සමගිය හදනව නෙමෙයි, මේ ආණ්ඩුව හදන්නම ඕන මොකෙන්ද? ජාතික සමගියෙන්. මොකද අපිට ඕන ඇන කොටා ගන්නකි ජාතියක්,
අපිට ඕන සහෝදරත්වයෙන් සමගින් ජීවත්වන ජාතියක් ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කරන්න ඕන. ඒක තමයි ජාතික පුනරුදය. ඒ වෙනුවෙන් සිංහල ජනතාවට, දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට අපි ආරාධනා කරනවා හැම දෙනාගේම විශ්වාසයට ආණ්ඩුවක් අපි හදමු. ජාතික ජන බලවේගය ආණ්ඩුව හදන්න ඕන. ජාතික සමගින් මේ රට හදන්න නම් ඊළඟ මේ රට හදන්න අපේ ආර්ථිකය අලුත් වෙනසකට පරිවර්තනය කරන්න ඕන. මේ ආර්ථික ගමන වැරදි. මේ ආර්ථික ගමන හරිනම් දැන් අපිට හරි ගිහිලා තියෙන්න ඕන. තව මොනවද රනිල් වික්‍රමසිංහලා කියන්නේ? තව මොනවද මහින්ද රාජපක්ෂලා කියන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා කියන ඒගොල්ලෝ ආර්ථිකය හදනවලු. කවදද? කවදා ඉඳන්ද ඔයගොල්ලෝ හදන්නේ? ඒගොල්ලෝ තමයි මේ ව්‍යසනයට අපේ රට පත් කරේ. ඇත්තටම වෙලාව කල්පනා කරනකොට හිතෙනවා ඒකට ආණ්ඩුවක් නැතුව තිබ්බනම් මීට වඩා හොඳයි රට. මේගොල්ලෝ හදපු එක නෙවෙයි කරේ, නැති කරපු එක. මේගොල්ලෝ නැත්තම් මීට වඩා හොඳයි. ඒ නිසා මොකක්ද ඕනකම තියෙන්නේ? අපිට නව ආර්ථික ගමනකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ප්‍රධාන වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? ලෝකයේ ඇතිවෙන මහා තාක්ෂණය මත අපි ඒ තාක්ෂණය පරිභෝජකයෝ පරිභෝජනය කරන අය. ලෝකයේ සෞඛ්‍ය ශාස්ත්‍ර විශාල පරිවර්තන ඇති වෙනවා. අපි මොකද කරන්නේ? ඒ පරිවර්තන ඇති කරලා නිෂ්පාදන උපකරණය ලංකාවට ගේනවා, පරිභෝජනය කරනවා. ලෝකයේ ඖෂධවල විශාල පරිවර්තනයක් ඇති වෙනවා. අපි මොකද කරන්නේ? ඒ බෙහෙත් ටික ගෙනලා බොනවා. ලෝකයේ බීජ වෙළඳපොළේ විශාල පර්යේෂණ හරහා විශාල ඵලදායීසයට බීජ නිෂ්පාදනය වෙනවා. අපි මොකද කරන්නේ? ඒ බීජ ගෙනලා වගා කරනවා. ලෝකයේ තාක්ෂණය හරහා විවිධ තාක්ෂණ මෙවලම් නිෂ්පාදනය වෙනවා. අපි මොකද කරන්නේ? ඒ මෙවලම් ගෙනලා පරිභෝජනය කරනවා. අපි ඒ තාක්ෂණය ඇති වෙනස්කම් මත නිෂ්පාදනය කරපු ජාතියක් නෙමෙයි. දැන් SP කොරියාව ගැන කතා කරනෝනේ. කොරියාව කරේ ඕක. ඒ තාක්ෂණය වෙනස්කම් මත නිෂ්පාදනය ඇති කරන්න පටන් ගත්තා. තාක්ෂණය මහා වෙනසක් වුණා. ඒ වෙනස නිසා මොකද වුනේ? කොස්මෙටික් කර්මාන්තයක් හැදුනා. කොරියාව කොස්මෙටික් කර්මාන්තයක් හැදුවා. තාක්ෂණය විසින් නව රූපලාවන්‍ය නේද ආලේපන නිෂ්පාදනයක් වුණා. තාක්ෂණය විසින් කොරියාව නව රූපලාවන්‍ය නේද නිෂ්පාදනකාරයක් බවට පත් වුණා. අපි ඇඟේ උලන ජාතියක් බවට පත් වුණා. ඔන්න වෙච්ච ලෙඩි. කොරියාව සංගීත ශාස්ත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති වෙනවා. කොරියාව මොකද කරන්නේ? ඒ සංගීතයේ ඇති වෙච්ච මහා පරිවර්තනය තාක්ෂණය හරහා ඒගොල්ලෝ එක උකහාගෙන ලෝකෙට සංගීතයක් හදනවා. අපි පැල් කවි කීකී ඉන්නවා. මෙච්චිදී එහෙම නැත්නම් ඒ BTS ලගේ නේද සංයුක්ත සැටිය ගැනලා අපි අහනවා. ඒගොල්ලෝ ගයනවා, වයනවා, හදනවා, අපි අහනවා. ඔන්න අපේ ජාතිය මහා තාක්ෂණයේ වෙනස්කම් විසින් ලෝක විශාල චිත්‍රපට කර්මාන්තයක් හැදුණා. කොරියන් චිත්‍රපටිය විශාල කර්මාන්තයක්. ඒගොල්ල කොරියන් චිත්‍රපටිය හදනවා. අපි නේද Netflix එකේ අපි කොරියන් චිත්‍රපටි බලනවා. අපේ එක චිත්‍රපටයක් නෑ මතක තියාගන්න. මම මේ කියන්න හදන්නේ අපි පරිභෝජන ජාතිය. අපි අසමත් වුණා ලෝකයේ ඇති වෙච්ච වෙනස්කම් වල. ඒ තාක්ෂණ වෙනස්කම් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ජාතියක් කරන්න බැරි වුණා. ඉන්දියාව ඒ තාක්ෂණය උපයෝග කරගෙන බෙහෙත් නිෂ්පාදන කරන්න පටන් ගත්තා. අපි ඒ බෙහෙත් බොන ජාතියක් බවට පත් වුණා. ඉන්දියාව ඒ තාක්ෂණය උපයෝග කරගෙන බිත්තරයක් නිෂ්පාදනය කරන්න යන නිෂ්පාදන ප්‍රවේ අඩු කරන ජාතියක් බවට පත් වුණා. අපි ඒ බිත්තර ගෙනලා පරිභෝජනය කරන ජාතියක් බවට පත් වුණා. ඉන්දියාව තාක්ෂණය ඇති වෙනස්කම් මත ඊට අවශ්‍ය මෝටර් රථ කර්මාන්තය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අපි මෝටර් සයිකලේ ඉඳන් නේද ත්‍රිවිල් එකේ ඉඳන් පරිභෝජන කරන ජාතියක් බවට පත් වුණා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. කොරියාව නේද තාක්ෂණ මෙවලම් දියුණු වුණා. ඒගොල්ල ෆෝන් නිෂ්පාදන කරන්න පටන් ගත්තා. අපි ගෙනල්ලා කතා කරන ජාතියක් බවට පත් වුණා. ඔන්න අපිට වෙච්ච දේ. අපිට මොකද වුනේ? ඒ තාක්ෂණය ඇති වෙච්ච මහා පරිවර්තනයක් එක්ක ඒක මත පදනම් වූ නව නිෂ්පාදනයකට අපේ රට අවතීර්ණ කරන්න වුණා. හැබැයි එම අවතීර්ණ කරන්න අසමත් වුණා. අසමත් වෙලා මොකද කරේ? අපි පරිභෝජන කරන ජාතියක්, ඒ රටවල් නිෂ්පාදනය කරන ජාතියක්. අද අපේ රෝහල් වලට ගියොත් අපේ රෝහල් වල තියෙන විශාල සෞඛ්‍ය පරීක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන්නේ ඊශ්‍රායලයේ.
ඊශ්‍රායලයේ නිෂ්පාදනය කරනවා අපි ගෙනලා රෝලේ හයි කරනවා ඔන්න අපිට වෙච්චිද ඉතින් පරිභෝජන කරන ජාතිය කොහොමද දියුණු වෙන්නේ දියුණු වෙන්න විදියක් නැහැ ඒ නිසා අපි මොකද කරන්න ඕන නව ආර්ථික පරිවර්තනයක් ඕන ජාතික ජන බලවේග ලෑස්ති මේ තාක්ෂණයේ දියුණුව හරහා ලෝකයේ ඇති වී තිබෙන නව නිෂ්පාදන පරිභෝජන කරන ජාතික සිට නිෂ්පාදනය කරන ජාතිය බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම තමයි ලංකාවේ ආර්ථික උපාය මාර්ගය. එතන යන්න ඕන. අපිට වැදගත් ඉතාමත් අධික කාබන් ප්‍රතිශතයක් තියෙන වැදගත් මිනරල් සම්පතක් තියෙනවා. අපි මොකද කරන්නේ? දශක ගණනාවක් තිස්සේ මිනරල් කුට්ටි පිටින් පටවනවා. එතෙන්ද කර්මාන්තශාලාවක් වුණා. අපි ලෝකයේ වැදගත්ම මූලද්‍රව්‍ය තියෙන වැදගත්ම කණි සම්පත තියෙන පුල් මුඩේ අපි මොකද කරන්නේ? දශක ගණනාවක් තිස්සේ අමු වැලි පටවනවා. කුඩා ප්‍රමාණයක නිස්සාරණ කරලා. අපිට එප්පාවල පොස්ෆේට් නිධියක් තියෙනවා. අපි දශක ගණනාවක් තිස්සේ මොකද කරන්නේ? අමු පස් පටවනවා. හරි. විශාල සිලිකා නිධියක් තියෙනවා. පුල් මුඩේට වඩා ඊටත් වඩා අධික ද්‍රව්‍ය තිබෙන සම්පතක් තියෙන පුත්තලමේ අපි ඒව අමු වැලි වගේ පටවනවා අපි නිෂ්පාදනය කරන්නේ අපි ඒ පිළිබඳ තාක්ෂණයේ තියෙන විද්‍යාඥයින් ලංකාවේ ඉන්න අපි ඒගොල්ලෝ එකතු කරා කොහොමද මීට වඩා වටිනාකම් සහිත භාණ්ඩයක් නිෂ්පාදනය කරන මිනරම් වලින් කොහොමද පුල් මුඩේ ඛනිජ වැලි වලින් කොහොමද ෆොස්ෆේට් නිදී කොහොමද සිලිකා නිදී අපි මීට වඩා කර්මාන්ත බවට පත් කරන්නේ ඒ සඳහා දැනුම තියෙන විද්‍යාඥයින් ඉන්නවා. අපි අපේ රටේ සමහර ආයෝජකයන් එක්ක කතා කරා. ආයෝජකයන් එක්ක ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන් එක්ක කතා කරා. ඒගොල්ලෝ සූදානම් ඒ ආසිත කර්මාන්ත ශාලා ලංකාවේ පටන් ගන්න ලෑස්තියි. අපිත් ලෑස්ති. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට අපිට තාක්ෂණේ නැත්නම් සමහර වෙලාවට අපිට අවශ්‍ය ප්‍රාග්ධනේ නැත්නම් සමහර ඒවා අපි හැදුවටම බෑ විකුණන්න දෙයක් නැත්නම් මොකද දැන් ලෝක මාකට් එක කියලා කියන්නේ තවදුරටත් ඉරිදා පොළරෙවි. තමන් කැමති තිය භාණ්ඩයක් නිෂ්පාදනය කරලා ගිහලා විකුණන්න පුළුවන් තැනක් නෙවෙයි දැන් ලෝකේ මාකට් එක. ලෝක වෙළඳ පොළ කියලා නෙට්වර්ක් එකක්, චේන් එකක්, දාමයක්. එකට දාමගත වෙලා තියෙන්නේ. ඒ නිසා සමහර ඒවා තියෙන අපි නිෂ්පාදනය කරාට අපිට විකුණන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕන? තාක්ෂණයේ තියෙන, ප්‍රාග්ධනයේ තියෙන, මාකට් එකක් තියෙන ආයෝජකයන්ට අපි එන්න කියන්න ඕන. අපේ රට කිසි පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. එන්නේ නැහැ. ඇයි? ඇමතික සම්බන්ධිකර ලේකම්ට පගා දීගෙන පටන් ගන්න වෙන්නේ. මේ කැත ඇමතියට පගා දෙන්න, කුණු ඇමතින්ට පගා දෙන්න මොන ආයෝජකයෙක් දෙන්නේ? අපි අපේ රට අපි ප්‍රසිද්ධියත් කියන්නම් ආයෝජකයගේ මූණටත් කියන්නම්. ඔයගොල්ලෝ ආයෝජනය අරගෙන ඉන්න ඇල් වතුර විදුරක්වත් අපිට එපා. හරිද? ආයෝජන කඳවන්න වෙන්න පුළුවන් එහෙම ආණ්ඩුවලට 1978 ඉඳන් 2022 දක්වා අවුරුදු 44 ආයෝජන මන්ත්‍රය වැපරුවා මේ අවුරුදු 44ටම ඍජු විජස් ආයෝජන ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 23යි ඩොලර් බිලියන 23යි ආයෝජන 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 කිව්වට ඇවිල්ලා තියෙන ඩොලර් බිලියන 23යි වියට්නාමට ගිය අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 22යි. වියට්නාමයට අවුරුද්දක ඩොලර් බිලියන 22ක් එනවා. අපේ පාලකයෝ අවුරුදු 44ටම ඩොලර් බිලියන 44යි. කට්ටිය කියන මොකද්ද? රනිල් සුද්ධ දන්නවනේ. රනිල් හිටියොත්ලු ආයෝජක ඉන්නේ. රනිල්ලා ඉඳලා ගෙනාපු ආයෝජකයෝ තරම තමයි ඔය. හරිද? ගෙනාපු ආයෝජකයන්ගේ තරම ඔය මතක තබාගන්න. ඒ නිසා මේ රට නව නිෂ්පාදනයකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ විශාල සේවා වළඳපොලක් විවෘත වෙමින් තිබෙනවා. ඒ සේවා වළඳපොලෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. ඊට අවශ්‍ය යටිතල පාසුකම් ටික අපි නිර්මාණය කරන්න ඕන. එහෙම කරොත් මේ රට ලෝකයේ දියුණුව සහිත ආර්ථිකයක් හිමි රාජ්‍යයක් බවට පරිවර්තනය කළ හැකියි. හැබැයි එතෙක් ජනතාවට දුක් විඳින්න බෑ. ආර්ථිකයේ හදනකම්, රැකියාවක් හදනකම්, ආදායම් මාර්ගයක් ලැබෙනකම් ඉන්න බෑ. එතකම් මොකද කරන්න ඕන? ගමේ ඉන්න සාමාන්‍ය ජනතාවට ආහාර ටික සහතික කරන්න ඕන. ආහාර අද මහ බැංකු වාර්තාව කරන ජනගහනයේ 68%කට තුන් වේල කණ්ඩ නැහැ කියලා.
එන ආහාර දෙක අධ්‍යාපනය අද මේ අධ්‍යාපනය දෙමහපියන්ට බරක් වෙලා තියෙනවා දරු අධ්‍යාපන අත්තරලා යන තැන පත් වෙලා තිබෙනවා දෙක අධ්‍යාපනය තුන සෞඛ්‍ය ලෙඩක් තිබ්බට බෙහෙතක් ගන්න විදියක් නෑ බෙහෙතක් ගන්න ගියොත් අතේ සල්ලි නෑ සෞඛ්‍ය අපි ආර්ථිකය හදන්න ඕන ආර්ථිකය හදන්න තේ අධ්‍යාපනය සෞඛ්‍ය පුරවැසියන්ට ආහාර සහාතික කරන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ආදායම් මාර්ග නැතිවට සහනාධාර දෙන්න ඕන. සහනාධාර කියන්නේ අපරාධ නෙමෙයි. දැන් මේකල අපිට කියන සහනාධාර අපරාධ කියලා. අපරාධ නෙමෙයි. ලෝකේ ගොඩක් රටවල් වලට අපිට වඩා සහනාධාර දෙනවා. රැකියාවක් ලබා ගන්න සුදුසුකමට පත් වුණාම රැකියාවක් නැත්තම් රැකියාවක් ලැබෙනකන් දීමනාවක් දෙනවා. රැකියාව අධිසේ නැති වුණොත් අලුත් රැකියාවක් හොයාගන්නකන් දීමනාවක් දෙනවා. ආබාධිත දරුවෙක් හිටියොත් අම්මා වැඩට යන්න ඕනේ අම්මට නියමිත වැටුපක් ගෙවනවා දරුවා බලා ගන්නවට ගෙදර ඉඳගෙන එහෙමයි ලෝකේ ජනතාව ලෝකේ ආණ්ඩු ජනතාව බලාගන්නේ හරි ඒකන ආණ්ඩුක වගකීම ජනතාව බලාගන්නේ ජනතාවට කණ්ඩ නැතුව ජනතාවට බෙහෙත් නැතුව ජනතාවට දරුවන්ට අධ්‍යාපන නැතුව එහෙම රටවල් වලට ඉස්සරහට යන්න බෑ එහෙම අඩියේ පතුලේ ඉන්න ජනතාවත් බලා ගන්න ඕන. ජාතික ජන බලවේගයේ ආණ්ඩු යනු අන්නේ පතුලේ ඉන්න ජනතාවද බලා ගන්න ආණ්ඩුවක්. ඔබ තම කරන්න යන්නේ. එනිසා අපිට විශාල වැඩ කොටසක් තියෙනවා. විශාල වැඩ කොටසක් තියෙනවා. හැබැයි මේ වැඩේ කරන්න අපි බලය ගන්න ඕන. නේද? බලය ගන්න ඕන. මොකද මම පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් මේවා පාර්ලිමේන්තුවේ කියනවා. කිව්වට වැඩක් නෑ නේද මහජනයාගේ ධනය ඔයගොල්ලෝ හොරකම් කරනවා කියලා කියනවා පාර්ලිමේන්තුවේ කිව්වම hina වෙලා ආයෙ ගිහිල්ලා හොරකම් කරනවා මේ මහජනයාගේ ධනය හොරකම් කරන අයට නීතියක් නෑ කියලා පාර්ලිමේන්තුවේ කියනවා කිව්වම ආයෙ ගිහිල්ලා නීතියෙන් බේරෙනවා මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනවා කියලා පාර්ලිමේන්තුවේ කියනවා කිව්වම ඔළුව වනලා ඒ විදිහටම ගිල නාස්ති කරනවා හරි මේ ආර්ථික ගමන අපේ රට විශාල ණය උගලක හිර කරනවා කියලා අපි පාර්ලිමේන්තුවේ කියනවා කිව්වම ගිහලා තව තව ණය ගන්නවා හරි අපේ රටේ ජාතික නිෂ්පාදනය ඉස්සරහට ගේන්නේ නැතුව රට ගොඩනගන්න බෑ කියලා කිව්වම ඔළුව වනවා ගිහලා නිෂ්පාදන කඩ කප්පල් කරනවා ඒ නිසා තවදුරටත් කියලා වැඩක් නැහැ. අපි ඇඟිල්ලෙන් ගණලා කියලා තියෙනවා, කෑ ගහලා කියලා කියනවා, සමච්චලෙන් කියලා තියෙනවා, උපහාසයෙන් කියලා තියෙනවා, සද්දෙන් කියලා තියෙනවා මොන විදිහට කිව්වත් වැඩක් නැහැ. අර සාමාන්‍ය ගම්මල කියමනක් තියෙනවා ගලේ ගහලවත් හදන්න බෑමු. හරිද? දැන් තියෙන්නේ මොකද්ද? කියන එක වෙනුවට බලය අරගෙන හදන වැඩේට අත තියන්න ඕන. කිව්ව කාලේ ඇති. නේද? ඇති වෙනකන් කිව්වා. දැන් කියන එක නෙවෙයි වැඩේ දැන් අරගෙන කරන එක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ බවට පත් කරගන්නේ එහෙමනම් මේන ජනාධිපති ඡන්දේ ඒ සඳහා ඉතා තීරණාත්මක ඡන්දයක් මාස උපරිම දෙකමාරයි මේ දෙකමාර අපි හැම කෙනාගේම ජීවිතේ ගත වෙන වැදගත්ම අවුරුදු දෙකමාර මෙතන ඉන්න මේ දහස් සංඛ්‍යාත ඔබ ඔබේ මිතුරන්ට ඔබේ හිතවතුන්ට ඔබේ යාළුවන්ට කතා කරන්න කතා කරලා එළබෙන ජනාධිපති වරණදී මේ ජයග්‍රහණය ආරම්භ දෙන්න අපි ඔක්කොම එකතු වෙලා මේ රට විනාශ කරමු ඒ වෙනුවෙන් සිළු දෙනාට එකතු වෙන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටින්න මම නතර වෙනවා බොහොම ස්තුතියි හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා